මේ අභිධර්ම දැනගැනීමේදී හැම රූපකලාපයක්ම හැම චිත්තක්ෂණයක්ම එකක් බලන්න ඕන කියලා එකක් නැහැ. නිවන් දකින්නට ප්‍රමාණවත් වෙන්නේ මේ නාම රූප දෙක ඇතුලේ කිසිම තැනක සත්වයේ පුද්ගලයේ ආත්මයක් නැහැ කියන தත්වයට නිරීක්ෂණය කරනවා. ඒකට තමයි මේ දැනුම කියන එක වැදගත් වෙන්නේ. ඒකට මේ දැනුමේ යනකොට අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා සුතමේ වශයෙන් මෙතන නම් කෙනෙක් ඉන්න බෑ කියලා. ඊළවසේ අනුසාරයෙන් මේක බලන් යනකොට ප්‍රත්‍යක්ෂ තේරෙන්න පටන් ගන්නවා ඇත්තටම මේ චිතයි නාමයේ රූපයේ හැර වෙන කෙනෙක් නම් මෙතන නැහැ කියලා. අන්න ඒ තැනට එන්නට උපකාරයක් තමයි මේ තියෙන්නේ. ඉතින් ඒකට තමයි ඉස්සල්ලාම චිත්තචෛතසික දෙකේ හොඳ හිත හුරු කරනවා. ඒකට තමයි මේ සිත්ටික පාඩම් කරගෙන අහන්නේ මේ සිත්චිත මේ සිත්චිත මේ සිත්චිත කියලා. එතකොට අපි මොකද වෙන්නේ? අපි හිතනවා නිසා ප්‍රශ්නේ හන්නේ. එතකොට සිත්වල නැවත නැවත සිත දුවල තියෙනවා. මේ සිත්වල සිත දුවුවට පස්සේ මේ වචන ටික අපිට හුරු වෙනවා. ඊට පස්සේ දැන් මොකක් හරි සිතක් කියනකොට නැත්තම් මොකද වෙන්නේ? අපි හිතන්න තෝරන්නේ මේක මොන සිතක්ද? අභිධර්ම හැටින් නම් අහවල් සිත වෙන්නේ නැති. අහවල් මතක නැහැ. අන්න ඒ අමතක ගතිය දුරු කරන්න මේක හුරු කරන්න තමයි මේ නැවත නැවත ප්‍රශ්න කරන්නේ. මේ සිත් කියද මේ සිත් කියද අහවල් සිත් ඇයිසික් කියද අහවල් ඇයිසික් කියන සිත් කියද ඔකින් කරන්නේ මේ වචන ටික මේ තේරුම් ටික හොඳට හිතට හුරු කරගන්න. එන්නයි. ඒ වෘත්තික ඇති කරන්න තමයි මේ චිත්තසයි සිකිටික නැවත නැවත යොමු කරවන්නේ. ඒක මේවා කරවන්න. හරිද? එතකොට ඒක ඒ කියන්නේ වැදගත් නම් මුලදී හිතනවා අපිට මේක යාන්ත්‍රණයක් නේ. මොකද මේ මොකද මේ? මොකද්ද මෙතන වෙන්නේ? මේක මේ පාදමක් නේ මේ ඉගෙනීමක් වගේ නේ කියලා හැඟීම වෙනවා ඉතින්. නෑ මේ කරන්නේ ඒක නෙවෙයි. අපිට අනාගතේ මේක ප්‍රත්‍යක්ෂව දකින්නට ඕනේ. ඒකට මේ අපේ මනස හුරු කරනවා මේ චිත්තචෛතසික කෙරෙහි. මේ වචන කෙරෙහි, අර්ථ කෙරෙහි. මේ අපිට හුරු නැති අර්ථ. අපිට හුරු හැමතිස්සෙම මේ කන බොන දේවල්, ගහ කොළ, ඒ සාමාන්‍ය ව්‍යවහාරය, අරය මෙයා, නම් ගම් මේ ප්‍රඥප්තිය අපිට හුරු. කුටිය, මේසේ, පොළොව කියන එක. ඒකෙන් හිත ගලවලා පරමාර්ථයේ පිහිටනවා කියන එක ලේසි නෑ සන්න. ඒකට ඉස්සෙල්ලා මේක හුරු කරන්න තියෙන වචනවල. ඒ අර්ථවල හිත හුරු කරගන්න. ඒකට තමයි මේකේ නැවත නැවත අභ්‍යාස කරව කරව මේක යොමු කරන්නේ. එහෙම කරපු කෙනාට හරිම පහසුයි පරමාර්ථයේ ප්‍රඥප්තිය උද්ධරණය කළ ගලවල. ගලවල දෙන්නේ දැක්ක. ඒකටයි මේ කරන්නේ. ඒකට ඒ නිසා මේකේ බෙදී මතක තිබීම අවශ්‍ය නැහැ. අහවල් ගාන කියලා ඒ එනකොට ඉස්සෙල්ලාම මේ කරන් ටික දකින්න හුරු වෙයි. ඒ මුල් කාලේදී ප්‍රත්‍යක්ෂ ප්‍රායෝගිකව හිත බලන්න බැරි වෙයි. ඒක කලබලයක් කරගන්න එපා. විත බලන්න බැරි. හැබැයි අපිට තේරෙනවා දල වශයෙන් මේ දැන් ඔන්න හොඳ රස කෑමකට ඇලෙනකොට මෙතන ලෝභ මූල සිතක් තියෙනවලු කියන එක තේරෙනවා. ඒකේ ලක්ෂණවල පච්චිපට්ඨාන පදත්තාන් දැක්ගත්තේ නැති වෙන්න පුළුවන්. නමුත් අපිට තේරෙනවා. අපි දන්නවා මේ හැස්ස ලෝභය තමයි තියෙන්නේ මොනවා වුණත්. එහෙම වෙන්න ඕනේ කියන්නේ. අන්න ඒ ලෙසටම තේරුම් ගන්න මේ ලෝභයේ සිට ඊට පස්සේ බලන්න ඕනේ. මේව තමයි මේ කියන්නේ. ඊට පස්සේ පොතක් කරන් බලනවා නැත්නම් දන්නේ මේ අහ ගන්නවා මේ මේ ලෝභයේ අවස්ථාවේ මේ හිත කොහොමද වැඩ කරන්නේ? කොහොමද හිතමන් තේරුම් ගන්න? අන්න එතකොට යා කියයි දැන් අපි ඇලුනේ ආහාරයට නම් මේ ආහාරය ගැන යම් අදහසක් පහළ වෙනවා. මේ ආහාරය ගැන හිතනවා. මේ ආහාරය ගැන ඇලෙනවා. අන්න ඒ අවස්ථා ඒ ගතිය ඒ ආහාරය ගැන අරමුණු වීම ආහාරයේ හිතට වැටහීම කියන දේම තමයි ලෝභ මූල සිත. ඒ ලෝභ මූල සිතත් එක්ක ගලවන්න බැරි විදිහටම ඇලෙන ගතියකුත් තියෙනවා. මේක තමයි ලෝභ චෛතසිකය. මේ ආහාරයේ තියෙන පිළිකුල අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව ආදීනවේ වහන ගතියකුත් තියෙනවා. නැත්තම් ලෝභය හටගන්නේ නැහැ. මේකේ තියෙන පිළිකුල දකින්නවා නම් මේක ලෝභය හටගන්නේ නැහැ. එහෙනම් මේ ඇත්ත බහපු මෝහයකුත් මේකේ තියෙනවා. අන්න ඔය විදිහට මේකේ තේරුම් ගන්න ඊට පස්සේ පෙළඹෙනවා. ඉතින් මේ නිසා ප්‍රායෝගික මුල් අවස්ථාවේ දැක්ක නෑ කියන එක ගැන කලබල වෙන්න එපා. ඉස්සෙල්ලා මේක හොඳට ඉගෙන ගන්න. මේක හොඳට දැනගන්න. මේක හොඳට හුරු වෙන්න. ඊට පස්සේ දෙහෙම Tamante ඒක ගැන ඕනකම තියෙන ගාන පහළනවා අවශ්‍යතාවය කියලා. ඉතින් ඒ නිසා මේ ඒවා හොඳට නැවත නැවත යන්නේ මේක ප්‍රශ්නේ නෑ සද්ද. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් ගත්තා ප්‍රශ්නේ නෑ මේක. මේක හොඳට
මේ ස්ථාවර වෙන්න හොඳට දාගන්න මේක. එතකොට මේ ඉතින් අපි අකුසල ටික මේ කතා කරේ. අද ඒකවල තියෙන සාරාංශ අහේතුක සිද්ධාහත. මේ අකුසල සිද් 12යි අහේතුක සිද් 18යි කියන 30ට තියෙනවා අශෝභන සිත් කියලා. මොකද හේතුව ලෝකේ ශෝභන හොඳ යයි සම්මත වූ කිසිදු චෛතසික ධර්මයක් මෙවල යෙදෙන්නේ නැහැ. යහපත්, ඉෂ්ට, සුභයයි සම්මත, හොඳයි සම්මත වෙච්ච චෛතසික ධර්ම, නිවැරදි චෛතසික ධර්ම කිසිවක් මෙව යෙදෙන්නේ නැහැ. ශෝභනයන් නොයෙදෙන නිසාම මෙයට අශෝභන කියලා කියනවා. හරිනේ? එතකොට අකුසල සිත් 12යි අහේතුක සිත් 18ක් තියෙනවා. අකුසල සිත් 12 මතක් කරොත් එහෙම ලෝභ මූල සිත් 8යි, ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් දෙකයි. එතකොට ඔක්කොම 8යි 2යි 10යි 2යි 12ක් වෙනවා. එතකොට මේ ඔක්කොම පහළ වෙන්නේ වැරදි වැරදි අවස්ථාවලදී. අපි ඇලෙනකොට නැත්නම් ගැටෙනකොට නැත්නම් මුලා වෙනකොට. මොන හරි දෙයක් කිරේ ඇලෙනකොට ලෝභ මූල හිත. මොන හරි දෙයක් කිරේ ගැටෙනකොට ද්වේෂ මූල හිත. කෙනෙක් එක තරහින් ද්වේෂ මෝහ මූල හිත කියන්නේ මුලා වෙන සැක කරනකොටයි කලබල වෙනකොට. ඊට පස්සේ දැන් මේ අහේතුක සිත් කියන අවස්ථාවක් තියෙනවා. මේ අහේතුක සිත් පහළ වෙන්නේ ස්වාමීන් වහන්සේ අපිට බොහොම ප්‍රකට සිත් ටිකක් මේ සමහර අහේතුක සිත්. අපි දන්නවා අහේතුක සිත් 18න් 18 ඉස්සලම තුනකට බෙදෙනවා. මොනවද? අකුසල විපාක, කුසල විපාක, අහේතුක ක්‍රියා. අකුසල විපාක, කුසල විපාක, අහේතුක ක්‍රියා. අකුසල විපාක අහේතුක සිත් 7යි. කුසල විපාක අහේතුක සිත් 8යි. අහේතුක ක්‍රියා සිත් 3යි. මෙතන ඔක්කොම 7යි 8යි 15යි 3යි 18ක් වුණා. එතකොට මේ සිත් වලින් මේ සිත්ට අහේතුක කියන නම දෙන්නේ මේවා හේතුවක් නැතුව ඉබේ හටගන්න නිසා නෙවෙයි. අහේතුකව හටගන්න නිසා නෙවෙයි. මේවයි නෑ මොනවද හේතු ධර්ම. මොනවද හේතු ටික? ලෝභ, දෝෂ, මෝහ කියන හේතුයි, අලෝභ, අදෝස, අමෝහ කියන හේතු කියන හේතු හැ මේවර නෑ. ඒ නිසා මේවට අහේතුක සිත් කියන නම දෙන්නේ. එතකොට මේ අහේතුක සිත් වලින් කුසල විපාක 7යි අකුසල විපාක 8යි කියනවා. අකුසල විපාක 7යි කුසල විපාක 8යි. මේ අකුසල විපාක කුසල විපාක කියන එකේ තේරුම තමයි පෙර කරපු අකුසල් නැත්තම් කුසල් නිසා, පෙර කරපු අකුසල කුසල සිත් නිසා, ඒ ධර්ම නිසා හටගන්නා වූ ප්‍රතිඵල වලට තමයි කියන්නේ කුසල විපාක අකුසල විපාක කියේ. පෙර කරපු අකුසලේ නිසා හටගන්න ප්‍රතිඵලය, අකුසලෙන් උපද්දවන ධර්මය තමයි අකුසල විපාකේ. කුසලයෙන් උපද්දවන ප්‍රතිඵලය චිත්ත ධර්මය තමයි කුසල විපාකේ. එතකොට මේ අකුසල විපාක කුසල විපාක වලදී අහේතුක කොටසදී ඇත්තම කියනවා නම් අකුසල විපාකවල අපිට අකුසල සිත් 12ක් එනවනේ. අකුසල සිත් 12යි. ඒ අකුසල සිත් 12න් ලබා දෙන සියලුම විපාක තියෙන්නේ 7යි. ඒ 7 තමයි මේ අහේතුක අකුසල විපාක 7. සහේතුක අකුසල විපාකයක් ලෝකේ නැහැ. ඒ නිසා සහේතුක අහේතුක ભેදයක් මෙවල නැහැ. තියෙන්නේ 7යි 7ම අහේතුකයි. මොනවා හරි ભેදයක් තියෙන තැනක සහේතුක අහේතුක කියලා ભેදයක් තියෙන තැනක විතරයි සහේතුක අහේතුක නම් යොදන්නට ඕනේ. ඒ නිසා අපි මේවට අහේතුක අකුසල විපාක කියන්නේ අවශ්‍ය නැහැ. මොකද සහේතුක අකුසල විපාකයක් නැහැ. එන බෙන් කරලා දක්වන්න විතරයි අහේතුක කියන නම ඕනේ. ඒ නිසා මේකට කිලින්ම කියනවා අකුසල විපාක කියන නමින් මේක හඳුන්වනවා. අකුසල විපාක කියන නමින් හඳුන්වනවා. මේකේ හතක් තියෙනවා. මොනවද? චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, උපේක්ඛා සාගත චක්කු විඤ්ඤාණ, උපේක්ඛා සාගත සෝත විඤ්ඤාණ, උපේක්ඛා සාගත ගාහන විඤ්ඤාණ, උපේක්ඛා සාගත ජීවහා විඤ්ඤාණ, උපේක්ඛා සාගත කාය විඤ්ඤාණ, දුක්ඛ සාගත කාය විඤ්ඤාණ, උපේක්ඛා සාගත සම්පටිච්ඡන, උපේක්ඛා සාගත සම්තීරණ කියලා හිත හතක් තියෙනවා. ඊළඟට එහා පැත්තේ දිනා කුසල විපාක වලදී පෙර කරපු කුසල් නිසා ලැබෙන විපාක වශයෙන් උපේක්ඛා සාගර චක්කු විඤ්ඤාණ, උපේක්ඛා සාගර සෝත විඤ්ඤාණ, උපේක්ඛා සාගර ගාන විඤ්ඤාණ, උපේක්ඛා සාගර ජීවහා විඤ්ඤාණ, සුඛ සාගර කාය විඤ්ඤාණ, උපේක්ඛා සාගර සම්පටිච්ඡණය, සෝමනස සාගර සම්තීරණය, උපේක්ඛා සාගර සම්තීරණය කියලා සිත් අටක් තියෙනවා. හරිනේ? මෙතන ඔක්කොම සිත් 15යි. මෙයවලදී ඉතින් මේවලදී මේ 7යි 8යි තියෙනවනේ මේ 15. මේ 15 වෙනි ස්වාමීන් වහන්සේ අකුසල විපාක මුල 5යි. කුසල විපාක මුල 5යි. අපි පොදු නමක් විවහාර කරනවා. මොකද්ද?
දෙපස් විඥානය කියලා. මේක බොහොම චෛතසික උද්ධාරණය කරන්න සිත් ඇහිමින් ඉන්න පහසුවට අපි කියන්නේ මේ ටිකට කියනවා දෙපස් විඥානය කියලා. දෙපස් කියන එකේ තේරුම තමයි පහේ දෙක කියන එක. මොනවා පහේ දෙකද? ద్వාර පහේ පහළ වෙන සිත් දෙකොටස දෙකොටසක බැගින් තියෙනවා. මොනවද? චක්කු ద్వාරයේ චක්කු ප්‍රසාදයේ පහළ වෙනවා කුසල විපාකයක් අකුසල විපාකයක්. සෝත ප්‍රසාදයේ පහළ වෙනවා කුසල විපාකයක් අකුසල විපාකයක්. ගාහන ප්‍රසාදයේ පහළ වෙනවා කුසල විපාකයක් අකුසල විපාකයක්. ජීව ප්‍රසාදයේ පහළ වෙනවා කුසල විපාකයක් අකුසල විපාකයක්. කාය ප්‍රසාදයේ පහළ වෙනවා කුසල විපාකයක් අකුසල විපාකයක්. ප්‍රසාද පහළ සිත් දෙක බැගින් සිත් 10. ඒක තමයි දෙපස් විඥානයේ කියන එකේ තේරුම. එහෙනම් බලන්නට ඕනේ දැන් මේ චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාම විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ කියන සිත් පහළ වෙනකොට මේවායේ කුසල අකුසල ભેදය අපි තීරණය කරන්නේ කොහොමද කියලා. යම් වෙලාවක ලෝකයේ ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය වූ රූප ධර්මයක්, එහෙම නැත්නම් ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් ద్వාර පහට තේරෙනවනේ, ద్వාර පහට ලැබෙනකොට, ద్వාර පහට හමු වෙනකොට, ඒ හමු වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් අරමුණු කරමින් තමයි මේ චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන විඥාන පහ පහළ වෙන්නේ. ඒ පහළ වීමෙන් තමයි මේ ඉෂ්ඨ, කාන්ත, මනාප, ප්‍රිය වූ රූප ධර්මයෝ අපට දැක ගන්නට, දැන ගන්නට, විඳ ගන්නට පුළුවන් වන්නේ. ඉෂ්ට රූපයක් විඳින්නට ලැබෙන්නේ කුසල විපාකයක් නිසා, කුසලයක ප්‍රතිඵලයක් නිසා. ඇහැ තිබුණට රූපය හැවිල්ලා එහි ගැටුණට චක්කු විඥාණය පහළ වුණේ නැත්නම් ඒ ගැටීමේ වැඩක් නැහැ. එය විඳිනේ කරේ නැහැ. නියම සැපය Tamanට ලැබුණේ නැහැ. එතකොට විපාක විඳිනවා කියනකොට නියමාකාරයෙන් මේ සැපය විඳින්නට අපිට ලැබෙන්නේ මේ චක්කු විඥානය නැත්තම් සෝත, ගාන, ජීවාදී විඥානයන් පහළ වුණාට පස්සේ, පහළ වෙනකොට. මේ විඥානය පහළ වුණේ නැත්තම් සැප විඳින්නට ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ ඉෂ්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් විඳිනකොට පහළ වෙන චක්කු විඥානය කුසලයක විපාකයක් ලෙස. පෙර කරපු කුසල් නිසා තමයි මේ ඉෂ්ට, කාන්ත, මනාප, රූප ධර්මයන් දකින්නට, විඳින්නට අපිට පුළුවන් වන්නේ. පෙර කරපු අකුසල කර්ම තියෙනකොට තමයි අනිෂ්ට වූ, අමනාප වූ, අප්‍රිය වූ, කැත වූ රූප ධර්මයන්. එහෙම නැත්නම් අමනාප, අෂ්ටි, අමිෂ්ට, අනිහිරි ශබ්දයන්, ගන්ධයන්, රසයන්, ස්පර්ශයන් විඳින්නට, දැනගන්නට ලැබෙන්නේ පෙර කරපු අකුසල කර්මයේ තියෙනකොටයි. ඒ අකුසල කර්මයෙන් තමයි මේ අකුසල විපාක, එහෙම නැත්නම් අනිෂ්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් අරමුණු කරන විඥාන පහ පහල කරන්නේ. පෙර කරපු කුසලයෙන් තමයි මේ ඉෂ්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් දැනගන්න, අරමුණු කරන විඥානය පහල කරන එකට කියනවා කුසල විපාක පංච විඥානය කියලා. අනිෂ්ටය අරමුණු කරගෙන අකුසල විපාක පංච විඥානය කියලා. හරි. එතකොට බලන්නට ඕනේ කොහොමද මේ රූප ධර්මවල ඉෂ්ඨ අනිෂ්ඨ ભેදය තීරණය කරන්න කියලා. ඉෂ්ඨ අනිෂ්ඨ ભેදය තීරණය කරන්න යන්න එපා අපේ කැමැත්ත අනුව. දැන් අපි කැමති වූ පමණින් ඒ ධර්මය ඉෂ්ඨ, කාන්ත, මනාප රූපයක් කියලා සලකන්නට බෑ. අපි අකමැති වූ පමණොත් එහෙම සලකන්නට බෑ. දැන් උදාහරණයක් ලෙස ගත්තොත් අසුචි ටිකක් දැක්ක වෙලාවකදී ඌරෙක්ට මහා ප්‍රීතියක් හටගන්නවා. නේ. ඊට පස්සේ බුද්ධ ආදී මහෝත්තමයන්ගේ අති ප්‍රසන්න රූපකය දකිනකොට අන්නේ තීර්ථකයන් ඇස් වහ ගන්නවා කියන්නේ. ඒ මිහිරි ශබ්දය ඇහෙනකොට කන්වල ඇඟිලි හ ගන්නවා කියන්නේ. මේකට මේක අඥානපයි. මේකට මේක අප්‍රිය කොට පිළිකුල් කොට සලකනවා. එතකොට කෙනෙක්ට හිතෙන්නට පුළුවන් මේ බුදුන්ගේ ශබ්දය ඇහෙනකොට මේ මිනිස්සු මේකට අකමැති වුණා නම් මේක මේකට අකුසල විපාකයක්ද? හවදාවත් කියන්න පුළුවන් බුදු කෙනෙක් දකින්න අකුසල විපාකයක් නෑ. මේක හැමදාමත් කුසල විපාකයක්. බුදු කෙනෙක්ගේ ශබ්දයක් ඇහුණත් කුසල විපාකයක්. ඌරෙක් නෙවෙයි කවුරු අසූචි ටික දැක්කත්, ඌරා දැක්කත් මේක අනිෂ්ටයි, මේක අකුසල විපාකයක්, මේක දකින්නකොට පහළ වෙන චක්කු විඥානය කියන එක. සායනස කුසල මේ චක්කු විඥානයේ පහළ වෙනකොට ලැබෙන මේ ආරම්මණයාගේ ඒ ආරම්භණයාගේ ඉෂ්ට අනිෂ්ට ભેදය තීරණය කරන්නේ අපේ කැමැත්ත උඩ නෙවෙයි.
අපි කැමති දෙයක් ලැබෙනකොට පහළ වෙන චක්කු විඥානයේ කුසල විපාකමයි කියලා තීරණය නොකළ යුතුයි. අපි අකමැති දෙයක් දකින්න ලැබෙනකොට පහළ වෙන චක්කු විඥානයේ අකුසල විපාක කියලා තීරණය නොකළ යුතුයි. එය තීරණය කළ යුත්තේ එක්තරා සම්මතයකට අනුව. ආරම්මණවල තියෙන ඉෂ්ඨ අනිෂ්ඨ ભેදය ආරම්මණය සතු ලක්ෂණයක්. ඒක අපේ කැමැත්ත අනුව තියෙන දෙයක් නෙවෙයි. ආරම්මණයට ඒ ගතිය තියෙනවා. ඒක ලෝකයේ ස්වභාවයක්, ධර්මතාවයක්. අසුචිය හැමදාමත් අනිෂ්ටයි. අමෘතය හැමදාමත් ඉෂ්ටයි. බුද්ධ රූපය හැමදාමත් ඉෂ්ටයි. දේව රූපය හැමදාමත් ඉෂ්ටයි. එතකොට මේ මිම්ම අපි කොහොමද තීරණය කරන්නේ? ඔය ප්‍රශ්නේ එනවා. කොහොමද අපි දැනගන්නේ මේ රූපයේ ඉෂ්ටද අනිෂ්ටද කියලා? ඒකට අපි අර්ථකථාචාරින් වහන්සේලා බොහොම සාර්ථක බොහොම වැදගත් මිම්මක් පෙන්නලා තියෙනවා. උන්වහන්සේලා කියනවා යම් කිසි කාලයක මහා බෝසත් වරුන්ගේ ප්‍රතිපිලිසින ගැනීමේ ඉඳලා ධාතු පරිනිර්වාණය දක්වා කියන කාලයට කියනවා බුද්ධෝත්පාද කාලය කියලා. මේ බුද්ධෝත්පාද කාලය ඇතුළදී එහෙම නැත්නම් චක්‍රවර්ති රාජරුවන්ගේ රාජ්‍ය පාලන සමයේදී මේ කාලයේ ඇතුළතදී ලෝකයේ ඉහළම පැලැන්තියයි, ඒ කියන්නේ රජවරුන්ගේ ඉහළම පැලැන්තියයි, දුගී දුප්පත් සඩල් කුලාදීන්ගේ පහළම පැලැන්තියයි කියන පැලැන්ති දෙක අතහැරලා ඉතිරි මධ්‍යම පැලැන්තිය ඇමතිවරුන්ගේ ඉඳලා සාමාන්‍ය ගෘහපතියන් දක්වා තියෙන මධ්‍යම පැලැන්තියේ මිනිස්සු ඒ කාලවලදී යම් රූපයක් ඉෂ්ටයයි සලකනවා නම්, ඒ මිනිසුන් අතර යම් රූපයක් ඉෂ්ටයයි සම්මත නම්, ඒ මිනිස්සු යම් රූපයක් අහෝ හොඳයි කියලා සලකනවා නම් එවන් රූප ඇත්තටම ඉෂ්ට රූප. ඒ මිනිස්සු යම් දෙයක් අනිෂ්ටයි ලෙස සලකනවා නම්, ඒ මිනිස්සු යම් දෙයක් අමනාපයි අප්‍රියයි ලෙස සලකනවා නම් ඒව ඇත්තටම අනිෂ්ට ආරම්භන. හේතුව මොකද? මේ කාලේ ඉන්න පින්වන්තයන්ගේ ඒ තීරණය බොහොම මධ්‍යස්ථයි. ඔවුන්ගේ තීරණය 100ට 100ක් නිවැරදි කියනම නෙවෙයි, බොහෝ දුරට මධ්‍යස්ථයි. මොකද ඥානවන්ත පුද්ගලයෝ බුද්ධෝත්පාදයේ පක්විති රජුන්ගේ කාලේ පහළ වෙන්නේ. අමුතු මානසික විකෘති ඇති අය මේ කාලේ පහළ වෙන්නේ. ඒ නිසා මේ කට්ටිය ගන්න තීරණේ බොහොම සාර්ථකයි. මේ මිම්මේදී ඉහළම පැලැන්තියයි පහළම පැලැන්තිය අයින් කරේ හේතුවක් උඩ. මේ කාලවලදී ඉහළම පැලැන්තියේ චක්‍රවර්ති රජුරෝ එහෙම නැත්නම් මහා විශේෂ රජ කෙනෙක් ඉන්නේ. ඒ රජවරුන්ට අධික සැප තියෙනවා. චක්‍රවර්ති රජවරුන්ට උදාහරණයකට කියනවා දිනකට තුන් වාරයක් භාණ්ඩාගාරික ඇමති භාණ්ඩාගාරයේ තියෙන මිල මුදල් ගැන ලයිස්තුව කියවන්න ඕනේ. උදේ කියවපු ලයිස්තුව දවල්ට අමතක වෙනවලු එච්චරට කම් සැප වෙනවා. දවල් කියවපු ලයිස්තුව හවසට අමතක වෙනවලු එච්චර කම් සැප වෙනවා. හවසට කියවන්න ඕනේ. දවසකට තුන් පාරක් කියුවේ නැත්තම් මතක නෑලු තියෙන ලයිස්තු. එච්චරටම කාම සම්පත් භුක්ති විඳිනවා. මේ වගේ උතුම් කාම සම්පත්තියක් භුක්ති විඳින කෙනාට සමහර වෙලාවලට දිව්‍ය ලෝකේ තියෙන මනුස්ස ලෝකේ තියෙන උපරිම රූපයත් එච්චර ගාණක් නෑ. එයාට ඒක එච්චරම සැලකිල්ලක් නෑ. දැන් මහා මන්දාතු රජු අහනවා මෙච්චරද මහා මේ ලෝකේ තියෙන සැප කියලා. එයාට මේ සැප මදි. එතකොට ඒ එයාගේ තීරණය නිවැරදි තීරණයක් නෙවෙයි, සැප වැඩි නිසා ගන්න තීරණයක්. දුගී මගී සඩල් කුලවල ඉන්න අය කුණු බාල්දිය දාපු බත් එකත් මහා ප්‍රණීත කොට සලකනවා. පිළිණු වෙච්ච බත් එකත් එයාට ප්‍රණීතයි. මොකද එයාට කන්නට නෑ. ඒක දැක්කම එයාට සතුටක් වෙනවා. එයා ඒක සලකනවා අනේ මෙහෙන් මහා පුදුම රස කෑමක් කියලා. එයාගේ තීරණයත් හරි තීරණයක් නෙවෙයි, දුකින් පීඩිත වෙලාගත් තීරණයක්. ඒ නිසා මේ කුල දෙක අතහැරලා මධ්‍යම පැලැන්තියේ මිනිස්සු ඥානවන්ත මිනිස්සු ගන්න තීරණේ අනුව අපි කියනවා මේක බොහොම සාධාරණ තීරණයක්. ඒ නිසා මේ කට්ටිය ඉෂ්ටයයි සම්මත කරන දේවල් ඉෂ්ටලෙස සලකන්න, අනිත්‍යයයි සම්මත දේවල් අනිත්‍යලෙස සලකන්නට කියලා කියනවා. ඒතර මේ විතර තමයි අපි තේරුම් ගන්නට ඕනේ යම් කිසි ආරම්මණයක් ඉෂ්ටද අනිෂ්ටද කියන එක. ඒ වගේ ඉෂ්ඨ ආරම්මණයක් අපේ ඇස කන නාසය දිව ශරීරයේ පැමිණි වෙලාවේදී පහළ වෙන චක්කු සෝත ගාන දිව කාය කියන විඥාන පහ පෙර කරපු කුසලයකින් උපදවන එකක්. ඒ වගේ අනිෂ්ඨ රූපයක් මේ ద్వාර පහට වැටෙනකොට පහළ වෙන පංච ద్వාරික සිත්තික අකුසල විප අකුසලයකින් නිර්මාණය කරන හදන
විපාක මේ විඥානය. එතකොට ඒ දෙක තේරුම් ගන්නට ඕනේ. චක්කු විඥානය කියන එක ප්‍රායෝගිකව තේරුම් ගන්නට ක්‍රමය මේකයි. චක්කු විඥානය කියන්නේ රූපාරම්මණේ අරමුණු කිරීම, රූපාරම්මණේ අරමුණු කරන ධර්මය. මේක පහළ වෙන්නේ චක්ෂු ප්‍රසාදේ ඇසුරු කරගෙන චක්ෂු ප්‍රසාදේ මිශ්‍රය කරගෙන. දැන් අපි ඇස් දෙක වහන් විදිහට එක පාර්ට් එක ඇස් දෙක ඇරියොත් කලින් නොතිබුණු ධර්මතා ටිකක් අපිට අරමුණු වෙනවා. කලින් නොතිබුණු වර්ණ ටිකක් දැන් වැටෙනවා. මේ වැටහීම සිද්ධ වුණේ මොකක් නිසාද? මේ ඇස් පිල්ලම ඇරියට පස්සේ මේ රූප ටික මේකට වැදිලා මේකේ චක්කු විඥානය කියන එක පහළ වෙලා ඒ ටික අරමුණු කරපු නිසායි මේක ප්‍රකට වුණේ. එතකොට චක්කු විඥානය තේරුම් ගන්නට තියෙන ක්‍රමය තමයි රූපාරම්මණය ප්‍රකට වෙනකොට, රූපාරම්මණය දැනගන්නකොට. රූපාරම්මණය වැටහෙනවනේ. ඔය කියන්නේ තේරෙනවද මේ? රූපාරම්මණය වැටහෙනවා. ඒක දැක ගන්නවා. මෙන්න මේ කියන්නේම චක්ෂුර විඥානයගේ පහළවීම. එතකොට සරලව කියනවා නම් අපි දැකීම කියලා යම් දෙයකට කියනවනේ, යම් සිද්ධියකට කියනවනේ. මේ දැකීම කියන එකමයි චක්කු විඥානය කියනක තේරුම. චක්කු විඥානය යනු දැකීමයි, දැකීම යනු චක්කු විඥානයයි. ඒක දෙකක් නොවේ, එකක්මයි. සමහර කෙනෙක් හිතන්නට පුළුවන් මේ ඇසයි රූපයයි චක්කු විඥානය එකතුෙන් කියන සිද්ධිය දැකීම කියලා. නෑ. ඒ තුනේ එකතුෙන් කිසිදු දෙයක් නිර්මාණය වුණේ නෑ. පරමාර්ථ ධර්ම තුනක් විතරයි තියෙන්නේ. ඒ පරමාර්ථ ධර්ම තුනෙන් රූපය කියන්නේ දකින්න ලබන දේ, චක්ෂු ප්‍රසාදය කියන්නේ රූපාරම්මණය වැද ගැනීමට උපකාර වෙච්ච ගතිය. ඒ චක්ෂු ප්‍රසාදය ආධාර කරගෙන රූපාරම්මණය දැන ගැනීම, දැකීම, රූපාරම්මණය ග්‍රහණය කිරීම තමයි චක්ෂු විඥානය කියලා හඳුන්වන්නේ. එතකොට දැකීමයි යමකට කියනවා නම් දැකීම කියන්නේ අපිට හිතා ගන්න පුළුවන්නේ. අපි මනසෙන් හිතුවොත් දකින්නවා කියන්නේ මේ තියෙන දේවල් අපිට ප්‍රකට වෙනවා කියන්නේ. මේ වර්ණ රූප ටික වැටහෙනවා කියන්නේ. අන්න ඒ කියන්නේ චක්ෂු විඥානයගේ පහළ වීම. දැකීම යනු චක්ෂු විඥානයයි. එතකොට මේ ලෙසටයි මේ තේරුම් ගන්න ඕනේ. මේ වෙලාවේදී අනිෂ්ඨ රූපයක් දකින්නවා නම් පහළ වෙලා තියෙන්නේ පෙර කර්මයක් විසින් කරපු චක්කු විඥානයයි. අකුසල කර්මයකින් නිර්මාණය කරපු චක්කු විඥානය. මේ චක්කු විඥානය අකුසල කර්මය තිබුණේ නැත්නම් පහළ වෙනවද? නෑ. එහෙනම් මේක සංකතයි. හේතුන් නිසා හටගත්ත දෙයක්. රූපාරම්මණයක් තිබුණේ නැත්නම් චක්කු විඥානයට පහළ වෙන්න බෑ. චක්ෂු ප්‍රසාදය හොඳට තිබුණ නැත්නම් චක්කු විඥානයට පහළ වෙන්නට බෑ. ආලෝකය තිබුණ නැත්නම් චක්ෂු විඥානයට පහළ වෙන්නට බෑ. ඒක අදාළ කර්මයක් අතීතයේ තිබුණ නැත්නම් චක්කු විඥාණයට පහළ වෙන්නත් බෑ. එහෙනම් මේ කියන හේතු උඩ තමයි මේ චක්ෂු විඥාණය පහළ වෙන්නේ. අන්‍ය හේතු උඩ පහළ වෙන චක්ෂු විඥාණය සංකතයක්. අන්‍ය හේතු උඩ පහළ වෙන චක්ෂු විඥාණය සප්පච්ච ධර්මයක්, පටිච්ච සමුප්පන්න ධර්මයක්. එවන් වූ ධර්මයක් පරම දුර්වලයේ දුර්වල වූ මේ ධර්මතාවය වැඩි කල තියෙන්නේ ඉපදිලා මොහොතින් සිනිලා බිඳිලා යනවා. එතකොට මේ ධර්මතාවය අනිත්‍යයි. ඒ වගේම දුකට කාරණාවක්, දුක උපදවන දෙයක්. ඒ නිසා දුකයි. කැමති වුණත් නොකැමති වුණත් මේක හේතු නිසා විතරයි හටගන්නේ. ඒ වගේම ධර්මතාව වශයෙන් බිඳිලා යනවා. මේක උපදවිය නොහැක්කක්, බලෙන් උපදවන්නට බැරි දෙයක්. ඒ නිසා මේකට තනියම උපදවන්නටත් බෑ. මෙහි ආත්මයකුත් නෑ. මෙය ආත්මයක් නොවේ. ඒ නිසා මෙය අනාත්ම ධර්මයක්. අන්න ඔය තරමට මේක තේරුම් ගන්නකම් චක්ෂු විඥානය කියන එක වටහා ගන්නට ඕනේ. ඒක මේ පාඩමින් වටහා ගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් ඉදිරි පාඩම් වල දෙන තොරතුරුත් එක්ක ඔය වගේ තැනකට තමයි මේ සියලුම සිත්වල අවබෝධය යන්නට ඕනේ. එතකොට මේ විදිහට සබ්දයක් දැනගන්නවා. සබ්දයක් වැටෙනවා කියන්නේ සෝත විඥානයේ පහළවීම. ගඳක් දැනගන්නා කියනකොටම දෙලින්ම තේරුම් ගන්න මේ ගාහන විඥානයේ පහළවීමක්. වෙන හොයන්න යන්න එපා. අමුතු ගාහන විඥාන, චක්කු විඥාන, සෝත විඥාන කියන දේවල් දකින්නට බෑ. මේවා මනෝද්වාරයට මනෝ විඥාණයට අරමුණු වෙන්නට ඕන දේවල්. මේවා දකින්නට බෑ. ගොඩක් වෙලාවට චක්ෂු විඥානය කියනකොට කෙනෙක්ට හිතෙන්නේ මේ අපි පාඩම් කරපු නම ඒක වැටහෙන්න පුළුවන්. නෑ නෑ, මේවා දකින්නට පුළුවන් එහෙම දේවල් නෙමෙයි. මේ සිද්ධියයි මේ විඥානේ. ලෝකේ පවතින මේ සිද්ධි ටිකෙන් තමයි මේක තේරුම් ගන්නට ඕනේ.
එතකොට රසක් දැනෙනවා කියන්නේ ජීවහා විඥානය. ස්පර්ශයක් දැනෙනවා කියන්නේ කාය විඥානයගේ 15 වෙනි. අන්න ඔය ලෙස මේක තේරුම් ගන්නට ඕනේ. ඊළඟට මේ චක්කු සෝත ගාන ජීවහා කාය කියන විඥාන 15 වෙනකොට ඒ විඥානයෙන් ගත්ත අරමුණ පිළිගන්න ස්වરૂපයෙන් 15 වෙනවා තව සිතක් ඒකට කියනවා සම්පටිච්ඡන සිත කියලා. ඒ ගත්ත අරමුණ පිළිගන්න ස්වરૂපයෙන් හරියට පේරියක ගඩොල් පහස් කරගෙන යනවා නම් යටින් අතර ගඩොල් පහස් කරන් යනකොට එක්කෙනෙක්ගේ ගඩොලක් අරගෙන අනිත් එක්කෙනාට අපි ලබා දෙනවා. මේ වගේ සිද්ධියක් තමයි කරන්නේ මේ සම්පටිච්ඡන කියන හිතෙන්. මොකද්ද කරන්නේ? චක්ෂුර් විඥානයගෙන් අරමුණ ගන්න, චක්ෂුර් විඥානේ අරමුණ ගන්නවා. ඒ ගත්ත අරමුණ සම්පටිච්ඡන කියන හිතෙන් නැවත ගන්නවා, හරියට පිළිගැනීමක් කරන්න වගේ. ඒ ගැනීමට අනතුරුව ඊළඟ මොහොතේ සම්තිරණ කියන සිත පහළ වෙනවා. එතකොට අපි කියනවා මේ සම්පටිච්ඡන කියන හිතෙන් කරේ චක්ෂුර් ප්‍රසාදය. චක්ෂුර් ප්‍රසාදය හේවත් ඇස ඇසුරු කරගෙන පහළ වෙත්ත චක්කු විඥාණයෙන් ගත්ත අරමුණ නැවත අරගෙන ඊට පස්සේ පහළ වෙන සම්තිරණ සිතෙන් මේක විමසන නිසා මේක හරියට චක්කු විඥානයේ ආරම්භණේ අරගෙන සම්තිරේ මෙයට හරියට කියනනම් පාස් කරා වගේ ලබා දුන්නා වගේ වැඩක් මෙතන කරලා තියෙන්නේ. පිළිගැනීමක් මෙතන කරන්නේ අරිත් එක සම්තිරෙන්ට ලබා දීමක් වගේ වැඩක් මෙතන කරන්නේ. එතකොට මේ සම්පටිච්ඡන කියන හිත එතරම් ප්‍රකට කරගන්න පහසු හිතක් ඒක නොහැටෙන්නට පුළුවන්. නමුත් තේරුම් අරගෙන තියන්න අපි චක්කු විඥාණයෙන් යම්කිසි රූපාරම්මණයක් දැකලා හිතලා කල්පනා කරනකොට පළවෙනි චිත්ත වීතියේදී චක්ෂුර් විඥාණයට තදනතුරුවම මේ සම්පටිච්ඡන කියන සිත පහළ විය යුතුමයි. ඒක ලෝකේ ධර්මතාවක්, චිත්ත නියාමයක්. චක්කු විඥාණයෙන් සම්පටිච්ඡන හිතටයි ප්‍රත්‍ය ලැබෙන්නේ. අනන්තර සමනන්තරාදී ප්‍රත්‍ය හේතු කරගෙන මේන් මෙය ඉපදී යුතුමයි. ඊට පස්සේ සම්පටිච්ඡන හිත පහළ වුණාට පස්සේ ඒ ගත්ත රූපාරම්මණය විමසමින් එය තෝරා බලමින් ඒ තෝරමින් සම්තිරණ කියන හිත පහළ වෙනවා. හරියට චක්කු විඥාණයෙන් කෑග්ග දෙනවා සම්පටිච්ඡණයට. සම්පටිච්ඡණය ඒක අරන් සම්තිරණයට දෙනවා. සම්තිරණයට දුන්නට පස්සේ මේක විමසනවා වගේ කෑග්ග ලියලා විමසනවා වගේ වැඩක්. ඒ වගේ දෙයක් තමයි මේ සම්තිරණයෙන් කරන්නේ. හරියට චක්කු අර අඹුමාවේ තියෙන්නේ මනුස්සය අඹගෙඩිය දකිනවා, මේක තමයි චක්කු විඥානය. අතට ගන්නවා, මේක සම්පටිච්ඡණය. ඔබලා බලනවා සම්තිරණය. ඔබලා බලනවා විමසනවා, විමසනවා තීරණය කරනවා වගේ වැඩ තමයි සම්තිරණ නැමැති සිතෙන් කරන්නේ. එතකොට මේ සම්තිරණ සම්පටිච්ඡණ කියන හිත් දෙක කුසල විපාක අකුසල විපාක කියන දෙපැත්තෙම සිද්ධ වෙනවා. යම් වෙලාවක අනිෂ්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් දැක දකිනකොට, ආග්‍රහණය කරනකොට, අහනකොට, රස විඳිනකොට, දැනගන්නකොට, කයි කාය විඥානේ දැනගන්නකොට පහළ වෙන සම්පටිච්ඡන හිත, එය පිළිගන්න හිතත් අකුසලයක විපාකයක්. ඊට පස්සේ ඒක විමසන හිතත් අකුසලයක විපාකයක්. යම් වෙලාවක ඉෂ්ට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මයන් චක්කු සෝත ගාන ජීවා කාය කියන විඥාන පහෙන් දැකලා ඒක විමසනකොට පහළ වෙන්නේ කුසල විපාක සම්පටිච්ඡනය. ඒක විමසීරණය කරනකොට පහළ වෙන්නේ කුසල විපාක සම්තිරණය. මෙතනදී කුසල විපාක සම්තිරණ කියන අවස්ථාවේදී සෝමනස්ස සම්තිරණේ, උපේක්ඛා සම්තිරණේ කියලා කොටස් දෙකක් බෙදලා තියෙනවා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඇයි මේ වගේ බෙදීමක් ආවේ කියන එක නම් හිතන්න තේරුතුරු නෑ අපිට. ආරම්මණය ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් අපි දෙකට බෙදුවානේ. මේ ඉෂ්ඨ අනිෂ්ඨ වශයෙන් දෙකට බෙදපු ආරම්මණය තියෙනවා කියනවා. අනිෂ්ඨ ආරම්මණය අනිෂ්ඨමයි, ඉෂ්ඨ ආරම්මණය කොටස් දෙකක්. ඉෂ්ඨ මධ්‍යස්ථ අතිෂ්ඨ, ඉෂ්ඨ මධ්‍යස්ථ අතිෂ්ඨ කියලා කොටස් දෙකක් තියෙනවා. ඉෂ්ට මධ්‍යස්ථාරම්මණයක් නම් චක්ෂුර විඥාණයෙන් අරමුණු කරේ චක්කු විඥාණය කුසල විපාකයක්, සම්පටිච්ඡණය කුසල විපාකයක්, සම්තිරණය උපේක්ඛා සහගත සම්තිරණයක්. අතිෂ්ඨාරම්මණයක් නම් චක්කු විඥාණයෙන් අරමුණු කරේ සම්පටිච්ඡණය කුසල විපාකයක්, චක්කු විඥාණයත් කුසල විපාකයක්, සම්තිරණය සෝමනස්ස සහගත සම්තිරණයක්. එතකොට මේ අති ඉෂ්ඨ ආරම්මණ ගැන උදාහරණ වශයෙන් දීලා තියෙන්නේ
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක් බුදුවරුන්ගේ රූප ආතිෂ්ඨයි. බුදුවරුන්ගේ අෂ්ටස්වර සමන්නාගිත බ්‍රහ්ම ස්වරය, අෂ්ටාංග සමන්නාගිත බ්‍රහ්ම ස්වරය ඉෂ්ඨ ශබ්ද ආරම්මණය. දෙවියන්ගේ දේව රූපය ඉෂ්ඨ රූප ආරම්මණය. මේකෙන් තේරෙනවා ඒක ගොඩක් වෙලාවට අපිට වැටහෙන්නේ මේක ඊටාම ඉෂ්ඨ වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ ආරම්මන තමයි මෙතන ඉෂ්ඨ රූප අති ඉෂ්ඨ රූප ශබ්ද ගන්ධ රස ධර්ම කියලා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා හඳුන්වලා තියෙන්නේ. සාමාන්‍ය බොහෝසෙන් අපි දකින යහපත් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් ඉෂ්ඨ මන්ද්‍යස්තදී කියන එක තමයි හිතයි. එතකොට ඒ නිසා තමයි මේ සෝමනස්ස සහගත සම්තිරණ කියන හිත මේ සම්තිරණ කියන හිත කුසල විපාක සම්තිරණ කියන හිත දෙකට බෙදිලා සෝමනස්ස සහගත සම්තිරණය උපේක්ඛා සහගත සම්තිරණය කියලා කොටස් දෙකකින් යුක්තවන්නේ. ඊට පස්සේ ප්‍රශ්නයක් එනවා මේ දෙපස් විඥාන අතුරෙන් චක්කු විඥානේ උපේක්ඛා සහගතයි, සෝත විඥානේ උපේක්ඛා සහගතයි, ධාන විඥානේ උපේක්ඛා සහගතයි, විභා විඥාන දෙකම උපේක්ඛා සහගතයි. නමුත් කාය විඥාන වල එකක් දුක්ඛ සහගතයි, එකක් සුඛ සහගතයි. ඇයි මේ බෙදීමට ආවේ කියන එක දැනගෙන තිබීම වැදගත්. මේකෙදි කියනවා මේ විඥාන වලින් අරමුණු කරන රූප සියල්ලම අරමුණු කරන රූප ටිකක් නේ. එක්ක වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, ස්පර්ශ රූපේ රූප ටිකක් අරමුණු. මෙතන රූප හතක් තියෙනවා පරමාර්ථ වශයෙන්. මේ අරමුණු කරන රූපයයි, ඒ වගේම මේ විඥානයේ අසුරු කරන ප්‍රසාද රූපයයි කියන ධර්මතා වල ස්වභාවය අනුව තමයි කියනවා මේ චක්කුසෝත ගාන ජීවා කාය කියන විඥාන වල උපේක්ඛා සහගත, දුක්ඛ සහගත, සුඛ සහගත භාවයන් තීරණය වුනේ. මොකද භාෂණ පරිදි ප්‍රශ්නේ. එතකොට එතකොට අටවිසි රූපයන් අතුරෙන් මොකද්ද මහා භූත රූප හතර ගොඩක් ඝනයි, ගොඩක් රළුයි, ඒවා ගොඩක් ප්‍රකටයි. සෙසු රූප 24ම එතරම් ප්‍රකට වෙච්ච ගතියක් නෑ. ඒවා ගොඩක් මේ ගලු භාවයේ අඩුයි කියලා තලකන. ඒතරම්ම ශක්තිමත් වන්නේ නෑ ඒවා. එවකොට දැන් මේ දෙපස් විඥාණයෙම ඇසුරු කරන්නේ ප්‍රසාද රූප පහක්. මේ ප්‍රසාද රූප පහම එක්තරා විදිහයකට සියුම් භාවයක්. මේක සියුම් කියලා අපි කියන්නේ මහා භූත වලට වඩා රළු භාවයේ වල අඩුයි. ඒවල ගතියට වඩා අඩුයි. එතකොට මේ ප්‍රසාද රූප පහම උපාදාය රූප ටික. ඒවා ඉරිපති චක්කුසෝත ගාන ජීවා කාය කියන විඥාන වලින් අරමුණු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වලින් මුල හතරෙන් අරමුණු කරන්නේ වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියන හතර. මේ හතරත් සියුම් රූප හතරක්. මේ හතරත් සියුම් රූප හතරක්. එතකොට මොකද වෙන්නේ? උදාහරණයක් ලෙස ගන්නකොට, හැබැයි වර්ධියා ගන්න මේ ප්‍රසාද රූප පහම පිළිట్లా තියෙන්නේ මහා භූත රූප සමග දසක කලාපවල. එයා පිළිట్లా තියෙන්නේ දසක කලාපවල. මොකද්ද? දැන් අපි ගත්තොත් චක්කු ප්‍රසාදේ පිළිట్లా තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාස්තකයකයි. ඒ වගේම ජීවිතින්ද්‍රිය රූපයත් සහිතව තමයි චක්කු ප්‍රසාදේ පිළිట్లా තියෙන්නේ. සතර මහා ධාතු මේ කලාපවල තියෙනවා. එතකොට මේක හරියට උපමා වශයෙන් අපි කියනවා චක්කු ප්‍රසාදය සතර මහා ධාතු ඇසුරු කරගෙන තියෙනවා කියන්නේ මෙන්න මේ විදිහට කියනවා. කළු ගලක් මත පුළුන් කෑල්ලක් තියෙනවා වගේ තමයි සතර මහා ධාතු ඇසුරු කරගෙන සියුම් චක්කු ප්‍රසා උපාදාය රූපයක් වූ චක්කු ප්‍රසාදය පවතින්නේ. ගලට උපමා කරනවා සතර මහා භූතට. ඊට පස්සේ මේකට පැමිණලා ගැටෙන රූපය වර්ණ රූපයක් නම් මේකත් උපාදාය රූපයක්. ශබ්ද රූපයක් නම් මේකත් උපාදාය රූපයක්. ගන්ධ රූපයක් නම් මේකත් උපාදාය රූපයක්. රස රූපයක් නම් මේකත් උපාදාය රූපයක්. එතකොට උපාදාය රූපයකින් මේ චක්කු ප්‍රසාදයට හැපෙනවා කියනකොට එතන ස්වාමීන් වහන්සේ හරියට ගැටීම
ගලක් උඩ පුළුන් කෑල්ලක් තියලා තව පුළුන් කෑල්ලකින් ගහන්නා වගේ හැපීමක් මෙතන සිද්ධ වෙනවා. මොකද චක්කු ප්‍රසාදයත් උපාදායකක්. ඒකට ගැටෙන වර්ණ ගන්ධ රස ශබ්ද කියන ධර්ම හතරක් උපාදාය රූප හතරක්. මේ ගැටීම බොහොම සියුම් ගැටීමක්. නමුත් ස්පර්ශ රූපය කියනකොට කාය විඥානයේ 15 වෙනි ස්පර්ශ රූපය අසුරු කරගෙනනේ මේ ස්පර්ශ රූපය 15 වෙනි ස්පර්ශ රූපය කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි පඨවි තේජෝ වායෝ කියන මහා භූත රූප තුන තමයි ස්පර්ශ රූපය කියන්නේ මතකද පඨවි තේජෝ වායෝ කියන තුන. එතකොට මේ තුන ඕලාරික මේ තුන රළුයි. අන්න මහා භූත රූපයක් තමයි දැන් ඇවිල්ලා ප්‍රසාදේ ගැටෙන්නේ. කාය ප්‍රසාදයේ පිහිටීම හරියට ගලක් උඩ පුළුන් කෑල්ලක් තියෙනවා වගේ වැඩක්. තවත් මහා භූත ඇවිල්ලා මේකේ හැපෙනවා කියන්නේ ගලක් උඩ තිබිච්ච පුළුන් කෑල්ලේ තව ගලක් නැත්තම් කිනිහිරක් ඇවිල්ලා හැපෙනවා වගේ. එතකොට මේ හැපීම පුළුන් කෑල්ලක් විද විද ගිහිල්ලා ගලත්ත දැනෙන ආකාරයේ හැපීමක් වෙනවා. එතකොට මේ හැපීම රළු හැපීමක් අනිෂ්ඨ රූපයක් නම් හැපුණේ එතන පහළ වෙන්නේ දුක් වේදනාවක් සහිත කාය විඥානයක්. ඉෂ්ඨ රූපයක් නම් හැපුණේ හැපීම බොහොම සුඛ සහගතයි. එතකොට පහළ වෙන්නේ සුඛ සහගත කාය විඥානය. අන්න ඔය නිසා තමයි අර කියපු චක්ෂු රාදී විඥාන හතර උපේක්ඛා සහගත උනේ එතන සියුම් ගැටීමක් නිසා. එතන පහළ වෙන විඥානයෝ උපේක්ඛා සහගතව පහළ වෙනවා. කාය ප්‍රසාදයේ සිටින ගැටීම ඕලාරික ගැටීමක් නිසා එතන පහළ වෙන විඥානයෝ සුඛ සහගතව හරි දුක්ඛ සහගතව හරි පහළ වෙනවා. ඒ නිසා තමයි ওই බෙදීම ඔතන සිද්ධ වුනේ. සම්තිරණ කියන සිත කුසල විපාක පැත්ත දෙකට බෙදුනේ අර කියපු අතිෂ්ඨාරම්මන ඉෂ්ඨ මධ්‍යස්ථාරම්මන කියන බෙදීමක් ඇවල තිබුණු නිසා. ඊළඟට තියෙනවා අහේතුක ක්‍රියා සිත් තුනක්. මොනවද? උපේක්ඛා සාගත පංචද්වාරාවර්ධන සිත, උපේක්ඛා සාගත මනෝද්වාරාවර්ධන සිත, සෝමනස්ස සාගත හසිතුප්පාද කියන සිත. මේ සිත් තුනෙන් මුල දෙක තින් ස්වාමීන් වහන්සේ චිත්ත වීතිවලදී ආවර්ජන කෘත්‍ය එහෙම නැත්නම් තවත් එක ඒ වගේම වොත්තපන කියන කෘත්‍ය දෙක සිද්ධ කරමින් පහළ වෙන සිත් දෙක. මේයින් පංචද්වාරාවර්ධනයේ කියන එක ආවර්ධන කෘත්‍ය පමණයි සිද්ධ කරන්නේ. මොකද්ද මේක වෙන්නේ? චක්කු සෝත ගාන ජීවහා කාය කියන පංච ප්‍රසාදයන්ට අරමුණු පැමිණියාම භවාංගයෙන් සිත නැගිටලා මේ අරමුණු අරමුණු කිරීම ආවර්ජනා කිරීම සිද්ධවන්නේ මේ පංචද්වාරාවර්ධන සිතෙන්. දැන් ප්‍රකෘතියෙන්ම සත්‍යාගයේ සිත භවාංගයේ පවතින්නේ. භවාංගය තමයි පතණය වෙමින් පවතින්නේ. ඒ භවාංගයේ පතණය වෙමින් පවතිනකොට මේ ద్వාර රූප ద్వාරයන්ට වර්ණ ගන්ධ රස ශබ්ද කියන ඒ වගේ ස්පර්ශ කියන රූපයන් ඇවිල්ලා හැපුණාට පස්සේ මොකද වෙන්නේ? මේ බලාංගේ හිතට මේක දැනෙනවා. මෙහෙන් රූපේ ගැටෙනකොට මේකට දැනෙනවා. කොහොමද? උපමාවක් කියනවා. කුරුල්ලෙක් ඉදිරියට ඇවිල්ලා අත්තේ වහන කොටයි කුරුල්ලගේ හිම නැල්ල බිම පතිත වීමයි අත්තේ වැසීමයි දෙකම එකට සිද්ධවෙනවා. ඒ වගේ තමයි කියනවා භවාංගයේ හිත තියෙනකොට මේක ඇවිල්ලා යමක් හැපෙනකොට මේකට මේක ඇවිල්ලා මේ ගැටෙනකොට මේක මේ මොහොතේ භවාංගයෙන් දැනෙනවා. ඊළඟට මොකද? එතකොට ඒ වෙලාව මොකද වෙන්නේ? උපදින හිතේ යම්කි සෙලවීමක් දුර්වල භාවයක් හටගන්නවා. ඊළඟ මොහොතේ පහළ වෙන හිත ඊට පස්සේ වයිතකදා වඩා දුර්වල වෙනවා. ඉස්සෙල්ලකට කියනවා භවංග චලනයේ කියලා ඉන්නඩක දිනවා භවංග උපච්ඡේදය. මොකද එයින් පස්සේ ඒක වඩා දුර්වල නිසා එයින් පස්සේ භවංග කිත්තිපදීව නතර වෙනවා මොහොතකට. ඊළඟට ඒ පැමිණි ආරම්මණය අපි හිතමු චක්කුවට ආපුකක් කියලා. චක්කුවට ආව නම් වර්ණ රූපයක්. ඒ චක්කුවට පැමිණි වර්ණ රූපේ අරමුණු කරමින් මේ හදේ වස්තු රූපේ ඇසුරු කරගෙන සිතක් පහළ වෙනවා. මේ සිතේ පහළ වීම පංචද්වාරය ඇසුරු කරගෙනම අරමුණු පැමිණලා තියෙන්න පුළුවන්. පංචද්වාරය ඇසුරු කරගෙන අරමුණු පැමිණලා තියෙන්න පුළුවන්. එතකොට මේ ద్వාර පහෙන් ඕන එකක සිත පහළ වෙන්න පුළුවන්. නමුත් මේ පංචද්වාරාවර්ජන සිතෙන් එක ධර්මතාවයක් අරමුණු කරනවා. මොකද චක්කුවෙන් තාපු වර්ණ රූපේ නම් ඒක අරමුණු කරාම පංචද්වාරයේ අතුරෙන් චක්කුද්වාරයේ අරමුණු කළා වගේ චක්කුද්වාරයට සිත් ටික යොමු කරා වගේ වැඩක් මෙතන වෙන්නේ.
පංචද්වාරා වර්ජන සිතෙන් වර්ණ රූපය ඇහැට පැමිණි වර්ණ රූපේ නම් අරමුණු කලේ ඊළඟ මොහොතේ පහළ වෙන්නට ඕනේ මොකද්ද චක්කු විඥාන කියන හිත. එතකොට මුළු චිත්ත සංතතියම චක්ෂුර් ප්‍රසාදය චක්ෂුර් ద్వාරය දෙසට යොමු කිරීමක් මේ සිතෙන් කළා. පංචද්වාරය ඇසුරෙන් අතරින් චක්කු ద్వාරය ආවර්ජනය කළා වගේ වැඩක් කළා. මේ චක්කු ద్వාරය නෙමෙයි අරමුණු කරන්නේ වර්ණ රූපය, ඇසට පැමිණි වර්ණ රූපය. නමුත් මේ වැඩේ හරියට මොන ద్వාරයෙන් ආවද තීරණය කරන්නා වගේ වෙලා. මේකට නෑ එහෙම හිතක්. මොකෙන්ද ආවද කියලා බලන්න හිතක් නෑ. නමුත් මෙයා චක්කු ద్వාරයෙන් පැමිණි වර්ණ රූපය අරමුණු කරනවා. එතකොට ඒක ద్వාර පහෙන් මොකක් හරි අරමුණු කළා වගේ වෙලා. ඒ නිසා තමයි ඊළඟ මොහොතේ චක්කු විඥානය පහළවන්නේ. ඒ නිසා ద్వාරයේ අරමුණු කරන්නා වගේ කෘත්‍යයක් කරන නිසා පංච ద్వාරයේ අතුරෙන් කිනම් ద్వාරයටද අරමුණ පැමිණියේ කියන්නා සේ ඒ පැමිණි අරමුණ අරමුණු කරන නිසා මේකට කියනවා පංච ద్వාරා වර්ජින චිත්තය කියලා. මේක උපේක්ඛා සහගතයි. ඒකට හේතුව කියනවා මෙතෙක් කල් නොදිටු නොවිරු අරමුණු නොවිච්ච. නොදිටු නොවිරු කියන්නේ මේ පැමිණි රූපය ගැන මේ කියන්නේ. මේ පැමිණි රූපය කිසිම සිතකින් තාම දැකගෙන නැහැ. කිසිම සිතකට අරමුණු වෙලා නැහැ. එතකොට පළමු වතාවටම ඒ රූපය අරමුණු කරමින් මේ පංචද්වාරා වර්ධින සිත පහළ වෙනකොට කියනවා මේ සිතේ වේදනාව උපේක්ෂා සහගත වෙනවා කියලා. තවත් කියලා තියෙනවා මට හරියට මතක නෑ. එතකොට මේ පංචද්වාරා වර්ධින සිත හැමතිස්සෙම උපේක්ෂා සහගතවමයි පහළවන්නේ. මේක ප්‍රබල සිතක් නෙවෙයි. මේක බොහෝ සෙයින් හේතුන්ගේ සමවායෙන් බොහෝ පහසුවෙන් මගේ හට ගන්නට පුළුවන් සිතක්. පහසුවෙන් කියන්නේ හේතුන්ගේ සමවායෙන් මේක හට ගන්නවා. කුසලයක විපාකයකුත් නෙවෙයි, අකුසලයක විපාකයකුත් නෙවෙයි, මතු විපාක ඇති කරන කුසල අකුසල කර්මයකුත් නෙවෙයි. එහෙනම් මේක උදු ක්‍රියා මාත්‍රයක්. ඒ නිසා මේක ක්‍රියාසිතක් නෙවෙයි, හේතු එකක්වත් දෙලිලත් නෑ. ඒ නිසා මේක අහේතුක හිතක්. ඊළඟට දෙන්නේ සාමස මනෝද්වාරාවදර කියන සිත. දැන් පංචද්වාරයේ පැමිණි අරමුණු වලින් මොකේටද පැමිණියේ කියලා අරමුණු කරන්න සිතක් පහළ වෙනවනේ. ඒකට කියනවා අපි පංචද්වාරාවර්ධන සිත කියලා. දැන් පංචද්වාරයේ පැමිණි අරමුණ නැවත අරමුණු කරලා අපි හිතනකොට, ඒ කියන්නේ අපි හිතනවනේ මේක අහවල් නම, මේක අහවල් දේ, අහවල් අර්ථය, අහවල් පාඩ කියලා හිතන අවස්ථාවලදී පහළ වෙන සිත්වලට අපි කියනවා සිත් පිළකට පහළ වෙනකොට ඒකට කියනවා අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීති කියලා. අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීති. පංච ප්‍රසාදයේට පංච වීතියන්ට අනුතුරුව තමයි මේ අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීති පහළ වෙන්නේ. ඊළඟට මේ පංච ප්‍රසාදයේට පැමිණි අරමුණකින් තොරව හුදු කෙලින්ම මනෝද්වාරයට අරමුණු කරගෙනවා. ඒ නිසා තමයි අපිට එකපාර්ශ්වයේ හිතුවතේ කල්පනා වෙන්නේ. කවදාවත් නොදකපු දේවල් අපිට හිතෙන්නේ මෙන්න කෙලින්ම මනෝද්වාරයේ අරමුණු ගැනීමක් ලෝකේ තියෙනවා. ඒ පැමිණි අවස්ථාවලදී ඒ වගේම පංචද්වාරයේ අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගැන නැවත සිහි කරනකොට පහළ වෙන අනුබන්ධක මනෝද්වාරික චිත්ත වීතිවලදී ඒ අරමුණ මුලින්ම අරමුණු කරන, ඒ අරමුණ මානසිකාර කරන, ඒ අරමුණ ගන්න සිතට තමයි කියන්නේ, ආවර්ජනය කරන සිතට තමයි කියන්නේ මනෝද්වාරාවර්ජන චිත්තය කියලා. මුලින් මේ පැමිණි අරමුණ නිසා භවාංග සිත චලනය වෙනවා. භවාංග සිතේ දුර්වල භාවයක් එනවා. ඊළඟට ඒ භවාංග සිත අදා දුර්වල වෙලා නැවත නූපදින පරිදි නිරුද්ධ වෙනවා. ඒකට කියනවා භවංග උපච්ඡේදය කියලා. ඒ භවංග උපච්ඡේදයේ පස්සේ ස්වාමීන් වහන්සේ මේ පැමිණි අරමුණ ආවර්ජනා කරමින් එය සිහි කරමින් මේ මනෝද්වාරජන කියන සිත පහළ. ඒකෝට මේ හරියට මනෝද්වාරයේ ආවර්ජනා කළා වගේ වැඩක්. ඒ නිසා මේකට කියනවා මනෝද්වාරාවර්ජන සිත කියලා. මොකද මනෝද්වාරයේ පැමිණි අරමුණක් තමයි
අරමුණු කරන්නේ. ඒ වගේම පංචද්වාරික චිත්ත වීති වලදී චිත්ත වීති සරල දිනන වඩා පහසුයි. පංචද්වාරික චිත්ත වීති වලදී මුලින්ම පහළ වෙන්නේ භවංගීට පස්සේ පංචද්වාරාවර්ජනය. ඊට පස්සේ චක්ෂු විඤ්ඤාණ නැත්නම් සෝත ඝාන ජීවා කාය කියන විඤ්ඤාණ වලින් එකක්. ඊට පස්සේ මේ පහළ වෙච්ච විඤ්ඤාණ වලින් අරමුණු ගත්ත රූපේ අරමුණු කරමින් සම්පටිච්ඡන හිත පිළිගැනීමෙන් සම්පටිච්ඡන හිත ඊළාටේ විමසමින් සම්තිරණ කියන හිත ඒ විමසපු දේ හරියටම තීරණය කරමි. මේ තීරණය කියලා කියන්නේ ඒ ගැන නිශ්චයකට. නිශ්චයක් කියන්නේ ඒක තීරණ එක්තරා තීරණයකට ඒමත් ඒ තීරණය කිරීම වොත්තපන කියන හිතින් සිද්ධ වෙනවා. ඒ ගතිය සිද්ධ කරන අවස්ථාවේදී වොත්තපන කියන කෘත්‍ය සිද්ධ කරමින් පහළ වෙන්නේ මේ උපේක්ෂා සහගත මනෝද්වාරාවර්ජනය කියන සිතමයි. එතකොට මේ මනෝද්වාරාවර්ජන සිත දිගේ දැනගන්නවා කෘත්‍ය දෙකක් සිද්ධ කරනවා. මාවර්ජන කෘත්‍යයයි කෙලින්ම වොත්තපන කෘත්‍යයයි කියලා කෘත්‍ය දෙකක් මේකෙන් සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ සිතත් උපේක්ෂා සහගත වෙනවා. ඒකවත් යම් හේතු වගේක් තියෙනවා. ඒ කියන්නේ චිත්ත වීති වල තියෙන සිද්ධාන්ත උඩ එතකොට මේ මොකද්ද ඒකදී මේ වොත්තපන හිත උපේක්ෂා සාගත වෙනවා. මොකද්ද මේ කෙලින් මෙයා ජවනයේ උපදවන්නට ඉදදීමේ අවශ්‍යතාවයක් ජවනයේ උපදවන්නට එයා යෙද වෙන නිසා තොන්න වගේ විශේෂ කර්ම කීපයක් වල මේක මේ සිද්දක අපිට සිත හමුස්සෙම උපේක්ෂා සාගතම තමයි පහළවන්නේ. ඊළඟට තියෙනවා අහේතුක සිත්වල ක්‍රියාසිතක්. මොකද්ද සෝමනස සහගත හසිතුප්පාදේ කියලා සිතක්. මේ සුසාරණද පහළ වෙන්නේ ආශ්‍රවයන් ශ්‍රේ කරපු රහතන් වහන්සේට. රහතන් වහන්සේලා සාමාන්‍යයෙන් අපි වගේ hina වෙන්නේ නැහැ. මේ කෙනෙක් දැක්කම දැනෙනකොට අපි වගේ hina වෙනානේ මේ රහතන් වහන්සේලා කියන්නේ. උන්වහන්සේලා hina වෙනවා කියන්නේ අනෞදාරික අරමුණට. අනෞදාරික අරමුණ කියන්නේ ඕලාරික නොවෙච්ච අරමුණ. දැන් අපි ගත්තොත් අපි සමාහදාට කෙනෙක් ඉස්සරහට වත් එන්නේ hina යනවනේ නේ කෙනෙක්ට වාකරදයක් හරදෙන්නත් අපිට hina යනවා. මෙන්න මේ වගේ ඕලාරික සාමාන්‍ය අරමුණු වලදී උන්වහන්සේලාට සිනහ පහළ වෙන්නේ. උන්වහන්සේලාට සිනහ පහළ වෙන්නේ මෙන්න මේ වගේ අරමුණු වලදී. ඔන්න දානශාලාවට මහා පිරිකර ගොඩක් ඇවිල්ලා මේක බෙදාගන්න. කෑ ගහ බෙදාගන්න. මෙන්න මේ අවස්ථාවේදී උන්වහන්සේලාට හිතෙනවලු අනේ මම මේ මහා කෙලෙසින් මිදුණා නේද කියලා ප්‍රීතියක් එක්ක සිතාම උපාර වෙනවා. සමහර වෙලාවට උන්වහන්සේලා යනකොට පෙරේතයෝ එහෙම දකින්නවා. මේ නීච ගතියෙන් මම මිදුණා නේද කියලා ප්‍රීතියක් එක්ක සිතාම පහල වෙනවා. සමහර වෙලාවට මල් ටිකක් හම්බුනාලු පින්දපාතේ යනකොට ඒ වෙලාවට හිතෙනවලු සාත්තුන් වහන්සේට පූජා කරන්න මල් ටිකක් හම්බුණා නේද කියලා සිතාම පහල වෙනවා. කවුරු හරි කොස්සක් අතර දීලා කියනවලු මේ ටික අමදින්න කියලා. අනේ මට සංඝයාට වතක් කරන්න පුළුවන් වුණා නේද අවස්ථාව ලැබුණා නේද කියලා සිනහවත් උන්වහන්සේ සම්මන්නේ පහළ වෙනවා කියලා කියනවා. එතකොට මේ වගේ අවස්ථාවලදී රහතන් වහන්සේලාට සිනහ පහළවෙනවා. ඒ පහළ වෙන සිනාවත් විශේෂ සිනාවක්. අපි වගේ හඬ නගා කොක් කඩලා හිනා වෙන්නේ නැහැ. උන්වහන්සේලාට පහළ වෙන සිනාවරට දෙකයි කියන්නේ සිත සහ හසිත කියලා අහලදී. සිත කියලා කියන්නේ මොකද්ද? දත් පෙන්වීමක්වත් නැතිව ඇස් දෙක දල්වා ඇස් දෙකෙන් කරන සිනහාවක්. ඇස් දෙක අනුසාරයෙන් කරන සිනහාවක්. හොඳට දල්වලා බැලීම තුලින් කරන සිනහාවක්. මේකට කියනවා සිත කියලා. ඊළඟට තියෙනවා දත් ටික පොඩ්ඩක් පෙන්නමින් කරන සිනහාවක්. දත් පෙන්නමින් කරන සිනහාවක් කරනවා. ඒකට කියනවා හසිත කියලා. රහතන් වහන්සේ කෙනෙක් සිනහ වෙන්නේ ඔය සිනහ දෙකෙන් පමණක් කියලා තමයි කියන්නේ. එතකොට එක අතකින් මේක රහතන් වහන්සේලා මනින්නට එක්තරා මිම්මක්. රහතන් වහන්සේලා කියන අය හඬ නගා සිනහ සිඳුමක් කරන්නේ නැත. උන්වහන්සේලා හිනා වෙනවා නම් දැස් දෙක දල්වලා හිනා වෙනවා නැත්නම් පොඩ්ඩක් කට විවර කරලා දොල් ටික විවර කරලා දත් ටික පෙන්නලා හිනා වෙනවා. ඒ අතිනු ලෞතුරා බුදුරජාණන් වහන්සේලා දත් පෙන්වීමකුත් නැතිව ඇස් දෙක දල්වා සිනා සීමක් විතරයි කරන්නේ. උන්වහන්සේලා සිනා බහල වෙනකොට දලදා රැස් විහිදෙනවා කියන්නේ ඒ අවස්ථාවේදී තොල්පටවල දෙක කොඩක් විවර කරනවා, බුරුල් කරනවා.
මේ දෙකේ හැපිලා තියෙන ගතිය පොඩ්ඩක් බුරුල් කරනවා දත් පෙන්නනවා නෙවෙයි ඒ අනුසාරයෙන් මොකද වෙන්නේ සුදු දලදාවෙන් රශ්මිය විහිදලා හිස වටා සත්වාරයක් ප්‍රදක්ෂිනා කරලා අහසට පැනනවා පිටිපස්සෙන් වඩින උපස්ථායක ස්වාමීන් වහන්සේ දකින්නවා හිස වටේ හත්පාරක් සුදු දලදාව යද්දි දැන්නම් තොල්පට විවර කරලා බුරුල් කරලා දත්ටි දත්වලින් ගස් විහිදෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිනාසුනා නිකරුණේ නම් සිනා පහල කරන්නේ ස්වාමීනි කිමෙක්ද කාරණාව කියලා ප්‍රශ්නේ විචාරන මෙන්න මෙහෙම සිනාවක් තමයි රහත් පසුදු පසුදු පසේ බුදු මහා රහතන් වහන්සේලාට තියෙනවායි කියලා කියන්නේ ඊළඟට තියෙනවා මට නම් ටික නම් මතක නෑ උපහාසිත අවහසිත ඓතිහාසික අවස්ථරත් නම් පීවල නම් මතක නෑ දෙ ඊළඟ හිනාව තමයි කෙනෙක් හිනා වෙනවා ස්වාමීන් වහන්සේ ටිකක් මිහිරි හඬකින් මිහිරි හඬකින් හිනාවීමක් තියෙනවා තව කෙනෙක් හිනා වෙනවා මෙහෙම දෙවුර හැම හොලව හොලව ඒ කියන්නේ ඇඟම කරන්නේ හොඳට දෙවුර හැල විහෙද හිනා වෙනවා එතකොට මෙන්න මේ මිහිරි හඬ නගමින් හිනාසීමයි මෙහෙම දෙවුර හොරව හොලව හිනාවීමයි කියන දෙක හික්මුණු පෘතුග්ජන සත්වයෝයි රහත් නෝනු සෙතු ආර්යයන් වහන්සේලායි මෙන්න මේ සිනා දෙකෙන් සිනහසිනවා කියන්නේ ඊළඟට තව සිනා දෙකක් තියෙනවා අතපය ඔසව ඔසව බඩ අල්ලා අල්ලා අප්පුඩි ගගහා සිනා වෙන සිනාසීමක් මේ සිනාවයි කඳුළු එනකන් සිනහමිනේ එකයි කියන හිනා දෙකම සිද්ධ කරන්නේ නොහිත්මුණු පුතග්ජන සත්වයෝයි කල්යාණ පුතග්ජනයා කෙලෙස් අධික වෙලා හිනා වෙන්න පුළුවන් එතනදී ඔහු නොහිත්මුණු කෙනෙක් ඒ නිසා නොහිත්මුණු පුතග්ජනයා මේ හිනා දෙකයි සිනා යකේ අතුලුව සිනා සයෙන්ම හිනා වෙන්නට පුළුවන් මේ අවස්ථානුකූපව හික්මුණු කල්යාණ පුතග්ජනයෝයි ශෛෂ්‍යයන් වහන්සේලායි ಈ ಮುಲಂಗಿಯ ಪೋಹಿನಾ ಹತರೆನ್ ಹಿನಾ ವೆನಮಾ ರಹತನ್ ಮಹಂಸೇಲಾ ಸೆಸುವಾರ್ ರಹತನ್ ಮಹಂಸೇಲಾ ಪಸೇ ಬುದುವರೆನ್ ಮಹಂಸೇಲಾ ಮುಲ್ ಹಿನಾ ದೆಕೆನ್ ಹಿನಾ ಸೆನಮಾ ಲೌತುರಾ ಬುದುರ ಜಾನನ್ ಮಹಂಸೇಲಾ ದತ್ತ್ವತ್ ಪೆನ್ನನ್ ನೆತುವ ಎಸ್ ದೆಕ ದಲ್ವನಾ ವಿತರಕ್ ಹಿನಾ ಮೇಕ ತಮೈ ಕೆತಿಯೆನ್ ಅಪಿ ಅಹಿಂಸಕ ಸಿದ್ಧಾತ ಗೆನ್ ಕಥಾ ಕರನವನ ಕರನ್ನಿದ ತಿಯೆನ್ එතකොට මේ සිත්වල බෙදීම් ගත්තට පස්සේ මෙතන අකුසල විපාක 7යි කුසල විපාකයේද 8යි ක්‍රියාසිත 3යි ක්‍රියාසිත 3යි මේ අවලින් අකුසල විපාක 7ෙන් හොඳට හිතන්න අකුසල විපාක 7ෙන් 6ක් උපේක්ෂා සහගතයි එකක් දුක්ඛ සහගතයි කුසල විපාක 8ෙන් 6ක් උපේක්ෂා සහගතයි එකක් සුඛ සහගතයි එක සෝමනස්ස සහගතයි ක්‍රියාසිත තුනෙන් දෙකක් උපේක්ඛා සහගතයි එකක් සෝමනස්ස සහගතයි පොදුවේ සියල්ලෙන්ම ගත්තොත් එහෙම මොකක්ද වෙන්නේ උපේක්ඛා සහගත සිත් කියද අකුසල විපාකයේහි 6යි කුසල විපාකයේහි 6යි ක්‍රියාසිත වල 2යි 6යි 2යි 12යි 2යි 14යි සෝමනස්ස සිත්තික ගත්තොත් අකුසල විපාකයේ නැත කුසල විපාකයේ එකයි සෝමනස්ස සහගත සම්තිරණය ක්‍රියා සිත්තල එකයි සෝමනස්ස සහගත හසිතුප්පාදය සෝමනස්ස සිත් දෙකයි සුඛ සහගත සිත් ගත්තොත් එහෙම කුස අකුසල විපාකයේ නැත කුසල විපාකයේ එකයි අරකේ ක්‍රියා සිත්තල නැත සුඛ සහගත සිත් එකයි දුක්ඛ සාගත සිත් අකුසල විපාකවල විතරක් තියෙනවා දුක්ඛ සාගත සිත් එකයි ඊළඟ විශේෂයෙන් මතක තියාගන්න ස්වාමීන් වහන්සේ මේ සිත් 18ම හේතුන් එකතු වෙන අවස්ථාවේදී හේතුන්ගේ සමවායේදී අඩු පෙරපසු නොවි ඊටමත් එම පෙරපසු නොවි පහසුවෙන්ම හටගන්න නිසා මේවට කියනවා මේ සියලුම සිත් අසංකාරික සිත් වෙනවා නමුත් මේවායේ අසංකාරික සසංකාරික ભેදයක් නම් නැත එහෙම ભેදයක් මේවල නැහැ අසංකාරික සසංකාරික ભેදේ එන්නේ හොඳට සිහි කරොත් මතක බලන්න සසංකාරික වුණේ යම් දෙයක් කරන්නට සිතක් පහළ වෙලා පහු බැහැලා නැවත කරොත් තමයි සසංකාරික වුණේ අසංකාරික වුණේ එහෙම පහු නොබැහැ කරනකොට
දැන් අපිට යම් කෙනෙක් වැඩක් කරන්න කියනකොට ඒ දේ කරනකොට ඒ පමණින් ඒ සිත සසංකාරික වෙන්නේ නැහැ. එයා කියනකොට අපි මේ දේ කරන්න ඕනේ නැහැ කියලා පහුබැහැලා නැවත උත්සාහවත් වෙලා කරනකොට තමයි සසංකාරික වෙන්නේ. නමුත් මේ අහේතුක චිත්ත දෙහි බැඳීමක් නැති වුණත් අර කියපු න්‍යායයටයි සිත් උද්ධරණය කරනකොට පහසුවටයි අපි අසංකාරික කියන වචනේ මේක හඳුන්වනවා. මේ සිත් 12ම අශෝභන සිත් මේ සිත් 12යි 18යි කියන 30ම අශෝභන සිත් ලෙස හඳුන්වනවා. එතනදි සමහර කෙනෙක් කියනවා බුදුරජාණන් වහන්සේවත් බුදුරජාණන් වහන්සේලාගේ ගුණයක් තියෙනවා සම්බං කාය කම්මං ඥාන පුබ්බං ගමං ඥානානු පරිවත්තං සම්බං වචී කම්මං ඥාන පුබ්බං ගමං ඥානානු පරිවත්තං සම්බං මනෝ කම්මං ඥාන පුබ්බං ගමං ඥානානු පරිවත්තං කියලා පාඩයක්. සියලුම කාය භාග මනෝ කර්මයන් ඥානය පෙරදරි කරගත්තා කියලා උන්වහන්සේට කියනවා. ඒ නිසා අහේතුක සිතක් වන හසිතුප්පාද සිතෙහි ප්‍රඥාව හිවත් නුවණ නැති නිසා භාග්‍යවත් බුදුරුන්ට මේ පහළ නොවනවා කියලා අදහසක් තියෙනවා. සමහර ආචාර්යවරු දැඩිව මේ අදහසේ ඉන්නවා මේක පහළ වෙන්නේ නැතිය කියලා. අර්ථ කතාවල කියනවා මේ අවස්ථාවේදී උන්වහන්සේලාට සර්වඥතා ඥානේ කෙලවරදී අනාගතංස ඥානේ කෙලවරදී මේ ආදී සුවිශේෂී බුද්ධ ඥානයන්ගේ කෙලවරදී ඊළඟ චිත්ත වීති වලදී මේ හසිතුප්පාද සිත පහළ වෙනවා. పూర్වේහි ඥාන සම්ප්‍රයුක්ත චිත්ත පරම්පරාවකට පසුව මෙය පහළ වෙන නිසා තවම මේ හසිතුප්පාද සිත ඒ අවස්ථාවේදී ඥාන විප්‍රයුක්ත භාවයක් ලෙස එහෙම නැත්නම් ඥානය పూర్වාංගමයි කියන අදහසට පටහැනි නැහැ. ඒ නිසා වාග්යවත් බුදුවරු හසිතුප්පාද සිතෙන් සිනහසෙන කොටත් තවම සර්වඥතා ඥානය අනාගතංස ඥානය ආදී වූ සුවිශේෂී ඥානයන් పూర్වාංගම කොටව මෙය ඇති වෙන නිසා මේ සිතේ පහළ වීමත් ඥාන පුබ්බං ගමං ඥානානු පරිවත්තං කියන පාඨයට එකඟයි කියලා මේ සිතත් බුදුවරුන්ට පහළ වෙනවා කියලා අදහසකුත් කියනවා. සමහර ආචාර්ය කෙනෙක් කියනවා මොන ආචාර්යවරයා කෙසේ කීවත් මේ සිත නම් භාග්‍යවත් බුදුවරුන්ට පහළ විය නොහැක්කක්මයි කියලා. ඒ වගේ ආචාර්ය මතය බෙහෙදයක් තියෙන තැනක් තමයි මේ හදුතුප්පාදිත තනිය මාධ්‍ය ආගමේ තවත් අධිධර්ම ආදී කොට සාධාරණින් යනකොට Tamanට අදහමක් වෙයි. මොකද්ද මම පිළිගත යුත්තේ මේක විය හැකිද විය නැහැද කියන එක තවත් තොරතුරු වෙනකොට Tamanට විදිහින් Tamanට කැමතිද කියන්න වෙනයි ඔයගේ අවස්ථාවල සිද්ධ වෙන්නේ. මේක නිර්වාණාභෝධයට බාධාමක් නෙවෙයි. නමුත් මෙහෙම බෙදීමක් තියෙන බව දැනගෙන තියාගන්න. අකුසල සිත් ඇහිගෙනකොට අපි දැනගත්තා සෝමනස්ස සිත් 4යි ලෝභ මූල සිත් 12යි දෝමනස්ස සිත් 2යි ද්වේෂ මූල සිත් 12යි උපේක්ඛා සාගත සිත් 6යි ලෝභ 4යි ලෝභ ආසේ 4යි මෝහ වල 2යි 6යි ඊට පස්සේ මොනවාද සම්ප්‍රයුක්ත සිත් ගත්තට පස්සේ ලෝභ මූල සිත් 12යි දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් 4යි එතකොට ඒ වගේම දෝෂ මූල සිත් 2යි පටික සම්ප්‍රයුක්ත සිත් 2යි මෝහ සිත්තර විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිතයි උද්දච්ච සම්ප්‍රයුක්ත සිත් කියලා දෙකයි ස්ථයික දෙකයි ලෝභ මූල අකුසල සිත් වල සම්ප්‍රයුක්ත සිත් සියල්ලම 8යි විප්‍රයුක්ත සිත් සියල්ලම 4යි දිට්ඨියට විප්‍රයුක්ත සිත් මේ අහේතුක සිත් 18ම ස්වාමීන් වහන්සේ මතක තියාගන්න විප්‍රයුක්ත සිත් අහේතුක සිත් 18ම අසංකාරිකයි විප්‍රයුක්තයි අකුසල සිත් 12යි අහේතුක සිත් 18යි කියන 30ම එකතු කරලා ගත්තට පස්සේ මේ තිහෙම අපි නැවත ඇහිඳොත් එහෙම සෝමනස්ස සහගත සිත් තියෙනවා ලෝභ මූලයේ 4යි සෝමනස් අකුසල විපාකේ නෑ අහේතුක කුසල විපාකේ 1යි සෝමනස්ස සම්පීර්ණයේයි ක්‍රියා සිත්වල 1යි සෝමනස්ස හසිතුප්පාදයේ 4යි 1යි 1යි කියලම 6යි උපේක්ඛා සහගත සිත් ගත්තම ලෝභ මූලයේ 4යි මෝහ මූලයේ 2යි 6යි අකුසල විපාකේ 6යි 12යි ඊට පස්සේ කුසල විපාකයේ 6යි 18යි ක්‍රියාවල 2යි 20යි අශෝමන සිත්වල සෝමනස්ස 6යි උපේක්ඛා 20යි දෝමනස්ස සිත් 2යි දෝෂ මූල සිත් 2යි තියෙන දෝමනස්ස සිත් 2 අහේතුක සිත්වල දෝමනස්ස සිත් නැහැ සුඛ සහගත සිත්වලින් අහේතුක සිත්වල තියෙන
එකයි කුසල විපාක වල දුක්ඛ සාගත සිත් වලින් අහේතුක් අකුසල විපාක වල තියෙන එකයි. එතකොට ගත්තම සෝමනස්ස සාගත සිත් අසෝමන සිත්යේම සෝමනස්ස සාගත සිත් 6යි සුඛ සාගත සිත් 1යි දෝමනස්ස සාගත සිත් 2යි දුක්ඛ සාගත සිත් 1යි උපේක්ඛා සාගත සිත් 30යි. 6යි 1යි 7යි 2යි 9යි 1යි 10යි 20යි 30යි. ඔහොම තමයි මේ 30 හැදිලා තියෙන්නේ. අසංකාරික සංකාරික ભેදෙන් ගත්තොත් අකුසලේදී අසංකාරික සිත් 7යි, ලෝභ මූලයේ 4යි, ද්වේෂ මූලයේ 1යි, මෝහ මූලයේ 2ම අසංකාරිකයි. එතකොට 7යි, අහේතුක සිත් 18ම අසංකාරික නිසා 7යි 8යි 25යි. ඊළඟට සසංකාරික සිත් ගත්තම ලෝභ මූලයේ 4යි, ද්වේෂ මූලයේ 1යි, 5යි, අහේතුකවල නැති නිසා අසෝබන සිත් තුන අසංකාරික, සසංකාරික 5යි. එතකොට අසංකාරික 25යි සසංකාරික 5යි කියනකොට 25යි 5යි 30යි කියලා හැදෙනවා. සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත දෙයෙන් කතා කරොත් එහෙම අකුසලවල සම්ප්‍රයුක්ත 8යි, ලෝභ මූලයේ 4යි, ද්වේෂ මූලයේ 2ම සම්ප්‍රයුක්තයි, මෝහ මූලයේ 2ම සම්ප්‍රයුක්ත 8යි. අහේතුකවල සියල්ල විප්‍රයුක්ත නිසා අසෝබන සිත්තියේ සම්ප්‍රයුක්ත 8යි. ඊට පස්සේ විප්‍රයුක්ත ගත්තට පස්සේ ලෝභ මූලයේ 4යි, අහේතුක ඉතිරිය වක්කම සම්ප්‍රයුක්ත අකුසලයේ ලෝභ මූලයේ 4ක් විප්‍රයුක්තයි. අහේතුකේ 18ම විප්‍රයුක්තයි, 4යි 18යි 22යි. එතකොට සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත දෙලියෙන් සම්ප්‍රයුක්ත 8යි, විප්‍රයුක්ත 22යි. ඊළඟට හේතු සහිත සහේතුක අහේතුක ભેදයෙන් ගත්තොත් එහෙම ලෝභ මූල සිත් 8ම ද්වේෂුකයි, ද්වේෂ මූල සිත් 2ම ද්වේෂුකයි. මොකද ලෝභ මූලයේ ලෝභ හේතුවයි, මෝහ හේතුවයි හේතු දෙකයි. දෝෂ මූලයේ දෝෂ හේතුවයි, මෝහ හේතුවයි හේතු දෙකයි. එතකොට මේ සිත් 10ම ද්වේෂුකයි, මෝහ මූල සිත් සිත් 2ම ඒක හේතුකයි, අහේතුක සිත් 18ම අහේතුකයි. 10යි 2යි 12යි 18යි කියන අන් ඔය විදිහේ බෙදීම එක්ක හිතන්නට පුරුදු වෙලා තියන්නේ මේක මතක තියෙන්න අවශ්‍ය නැහැ. මේ වගේ හරව හරව අහනකොට උත්තර දෙන්න පුළුවන් විදිහට තමන්ට නුවණින් හිතලා ගන්න පුළුවන් තත්ත්වෙට හිත හුරු කරගන්න, ඒ හුරු කර ගැනීම ප්‍රමාණවත් මේ අවස්ථාවේදී.